න් විශේෂෙන් උබදකිනවා කර්මාන්ත අභ්‍යන්තර වෙළදාම අකන්ඩව වර්ධනයවීමටතමයි මේ කාල පාසය තුළ සිද්ධවෙන්නේ. කර්මාන්ත හා අ්‍යන්තර වෙලනාමී. මොකද මේ අභ්‍යන්තර වෙලනාම තුළ ජානයට පුළුවන් වෙනවා විශාල කාර්යභරයක් ජපන් සමාජයට ගෙන එන්නට. වෙලදාමත ජපන් සමාජය වලා. මේ මුදල් හෝමාරුකන සමාජ බවට පත්තිනවා දැන් ඔය දකිනේ වර්තමාන මත්්‍රමේ වුණට ආරම්භෙ ගොල්ල ඇතම ොරත්දැන් දුම්රේ පටන් ගන්න එෙදහස් හස්සේටසේ ගලන්ගුව හටස හැත්ත තුනේ දුදසව පටන්ගන්න ඒගේ කාර්මික දියුණු පටන්ගන්න එක්දහ අටසේ ගනම්වල සිට. නිසා ඒදැ ර්තමාන කාර්මික දියුණ නමේ පාත්මික ට්ටමේ කාර්මික දියුණවා. ඒ තුවෙනි අවස්ථායන් දෙන්නේ ප්‍රවාහණ පාසුකන් සතුු දායක මත්්‍රම ගෙන ගියා කියෙදේ. ඇත ප්‍රවාහණ සත්වයගෙන් ද ද ප්‍රවිත්ව මට කියන්නව ෙනවා මන්න ම මේක මේ මාර්ග ප්‍රවාහණය. ඒවගේම දුම්ලිය මාර්ග විතරක් නෙ මේ අපේ හටට අලුද්ධයක් වන මේ විශේෂයෙන් ඇලමාර්ග. ජපානය පුරාමේ ඇලමාර්ග සම්වර්ධනිකුත් කරා.ඉ ඒ ඇලමාර්ග හරි ලාබදායිකමයක්න එතරට මෙන්න මේ තිපත්තවය තමයි ජපාන ප්‍රවාහනය සේවා අරගන මේ ත්‍රීත්වය මත. ලඟ තමයි නි්ාත්ත ණ්ා කුෂකාරම ණඩ අතර වෙච්චහ මාරුව. දවැන්තලෙස බහට නිෂ්පාදනය වේකවත්තිනවා ඒවගේම කෘෂිකාරමයක දියුණුව ජපනය ඉතාම ඉහයට ඇතිවීමම සිතයෙනවා. ඒවගේ මේ වන විට ජානට පුළහම වෙන වාර්ජි කටරු සඳ ශාල වශය නයයිපියන් ඒවගේ දේවල් මර්ත ජපානය ඇත්තේ මටුගාවාවදිය තුළ විශාල දියුණුවකට පත්වනා කියල තමයි සඳහන් වෙන්නේ. ඒවගේ මෙතන දසාමාන්‍යයෙන් කියීවුණ මේ සහල් විළඳ වගේ අය ජපානය කෝටිපතියම් බවට පත් වනා ඔවුන් සමාජය ඉතාම ඉහල තලයකට ආබු පිරිස් බවට පත්වනා කියන එක. තොකුගාව සමය තුළ ජපානේ. ර්ිතත්වන් ගැයි ද ද අපේ කතා බාකර දැන්මන් කැමති ෘරතුමගේ අසා දැනගනට තොකුගාව අවද සමාජය තත්වන්න හෙම නැම් තොකුගවා අවද ජපාන සමාජය මොන වගේද. ප අපිට දහපරදරන මෙතනද මේ ජපන් සමාජය අපි කොටස් දෙකින් අපිට කතා කරන්න වෙනවා. ඒ අවස්ථාවක් තමයි සමුරායිවරු සම්බන්ධව අන පැතින් තමයි ඩයිම්වයවරු කියන? ්‍රස සම්බඳධ ඔබ මේ කිනවා වැඩවසංක්‍රමය තුළ සමුරායිවරුන්ගේ ක්‍රියාකාරත්වය ඊට පස්සේ අපිට තාකාන්යවා පහල මට්ටම ට ජයිමයවරු පසුව පාලකයන් බට පත්වීමේ ග්‍රියාාවලිය කෙනෙ කටයුත්ත. ඔබට මෙතන් පැහැදිරෝ කියන්න ඕන දෙත් තමයි දරුව හොඳට මතක තබාගන්න මේ සමුරායිවරු කෙලකින්නේ අධිරාජජයාගේ පාලන කාලය තුළ සිට මේ ඔබ දකින්නේ සමුරායිවරුන්ගේ පින්තුරයක්ල් ඔවුන් ඇවිල්ල යුද විශේෂඥන්. අපවිත ඇත් එෙම දැන් ජපානයේ ආක්‍රමණ කාරී පතිපත්යකින් රටින්කට අත්පත් කර ගනිමින් දැවන්ත ආකාරයක මේ අධිරාජ්‍යවාද තත්වයකට පත් චිචරාජයක්නී මෙන මේ තත්ත්වයේදී විශාල කාර්භාරයක් ජපාය කන මෙිනි සමුරයිපර කියන කොටස. ඔවුන් යුධ විසේ සත්‍යන්න යුද්ධය පිළිබඳ ඉහළම දැනු සම්බාර ඇතිබ ඔඕුන් වෙත. ති එනිසා ජපන් අධිරාජ්‍ය මවන් කොච්චර සමීප ඇසුගරකව යිට. පදව පවා පිදුම් ලවකු අවස්ථාතියනවා සමුරායිවරම්ඹ. එ සමුරයිවරු ඇත්තෙම ජපානය එකකාරයෙන් පිරිිගත් ඒවගේ ඉහළ සම්භාවනාවට පාත්‍රවෙච්ච කණ්ඩායමක්. නමුත් මේ කණ්ඩායම ජපානයේ අධිරාජවරගේ පජනාාජවරන්ගේ පාලන සමයන් වලදී. ඉතාම ඉහල තත්ත්වක සිට මේ සමුරායිවරුන්ට මේ ශෝගනයටත් පාලනන තම ඩයිමිය ඔරුගේ පාලන සමේදී ඉතාම පහල තත්වයක් කිින්වෙන්නේ. සාමානයකන ඔවුන්ම. පරපුටුවන් බවට පත්වෙන. රජකීය පරපුටුවන් බවට පත්ව වනා කියනදී. එකට ඒගැ නැපෙන් නම් බවට පත්වීම එත්තම මෙත ක ගාඩු දයක දිය මයි දයිමියෝවරු මේ තත්ත්වය හිතා මතාම කරලා සම්රායගටින් පැත්ත කරල කරලා ඩයිමියෝරුයේ තත්වය අරගන. පහල ලෙහිට ඩමෝරු සමාන්ජයේ ඉහලම තලට පැමිණීම සිද්ෙන්න. ඔ ඔහුගේ සන්කාමිත්ේ ඔවන්ගේ හැකි අවන්තුලින් ඔවුන් ඉදිරියට එනවා අ ඒ වනවිට නම්ලත් දරාසිටක කණඩයම ඔවුන් සමාජයෙන් නිවතිීම සිද ඕක තමයි ජපන් සමාංචර ඔයවන විට සිද්ධරච අපූරතම වෙනස්කම. එතර ගරතමත් තපුගා අාවද මේ සමාජය ඇතුළේ ගොවි ජනතාවට කෘෂකාර්මා අන්තර්මන වගේ අනු ග්‍රහත්වලබ. විශේෂයෙන්ම පවිත්තා ගොවිජනතාවටට තමයි සමාජයේ ඉහළමස්තරයන තිැබුණ. එක චෝගුන් පාලනය තුළ ඔවන් ගොවිතෑන්ට ප්‍රමුකතාවයක් දුන්න ඒවගේ විදාාමට ප්‍රමුගතාවයක් දුන්න. මුලින් විදේශ වළදාම තිබ්බට පසුකාලීනව දේශය වළධාමිතතාම ශක්තිම අලයකට ාපු කණ්ඩායමක්. අපිඒ මිනි මිහිහන් කරින් දක්ොල තියෙන දරුවන්ට ඔබට පැහැදිල බලාගන්න පුළුවන් පලමි කරන වශයෙන් අපි ගත්තා ගොබයා යුදසේවෙන් නිදහස් කිරීම දෙ කිය නදී. ඒරට කුචිකාර්මය අංකර දෙක කුචකාරමය දියුණු කිරීම සිද්ධ වෙනවා. ඒ වගේ වගා කලබම් දිගුණයක් බීම සිද්ධ වෙනවා. මේ කාලය වන විට. ඒගේ මනව බෝග වර්ග හතුරන්වාදීම සිද් වෙනවා විද බෝග වර්ග. ඒවගේ පදාව ඉහලයන ආකාරයයටටියයුතු කිරීම සිද්ධ වෙනවා. ඒවගේ කරමමාන්ත ග්‍රාමය මට්ටමින් හිරතලයකට ගැනීම සිදෙනවා. දැ මේ මෙන්න මේ ක්‍රමය යටතේ තමයි. ටොගගාවවදයේ ගොවි ජනතාව හා කෘෂිකර්මය කියන කටයුත්ට ඉතාම ඉහළ තලයකට ගෙන එන්නට පුළුවන් වෙන්නේ ශෝගුන් පාලනට. ඇයි මේ බලන්නන ඇතැනද ගෝවියා යුදසේවෙන් නිදහස් කිරීම තුළින්ම. ඔබ දරුවට තේරෙනවා ඇයි එහම දෙ ඇද අපේ රට තේවගේ දයක්කිෙනවා අද අ අනිවාර්සේවා රාජකාරයෙන් අප ඉවත් කිීම සිද්ධකරුවගේ ප සයාම්යම් කාලලදී මෙතනත් සිද්ධ වෙන යුද සේවයෙන් නිදහස් කිරීම. ඒවාගේ කුෂිකාරමය දියුණ ැනක ගනීමටයුතු රීම තමයි මොසිටම කකිර ඒ ඔවුන් අභ්‍යන්ත වශයෙන්ද වළදාාමත් දේශය වශයෙන් කුෂිකාර්මාන්තයයක්ත් සෝගන්වරු හැම විටම කුෂිකාරම තයි මුල්තැත්දන්න. එනිසා ගෙවතුවගාව ඒ වගේම. හුම්ඹරු ඒආදී වශයෙන් සෑම අංශයකම දියුණුවක් ඇතිවුණා. එතවට ඒ දවුණුවම තව තව වර්ධනය කිරීම තුළ වගාකරපුු බිම්ප්‍රමාණය දෙගුණවීම. ඒනේ හිසිියම් ආකාරයකින් ජපන් භූමිය විශාල ලෙස ෝගන් අවදේදී යොදාගන්නවාක් කුි කරමයට කියෙන එක. ඉලක දේ තමයි නවබෝග වර්ග හඳුන් වවාද මේ කර සාම්ප්‍රදායික තලයම හිටි නෑමේ අය. හැමවිට වෙනස් වෙනස් බෝගැන් කරා යෑම සිද් වෙනවා වි ෝගර් හන්ුන්වාද ද වෙන. ඒවගේම පලදාාව දැන් අක්කරේකින් ගන්න පුළුවන් අස්සන ප්‍රමාණය වැඩිකිීම සිද්ධ කර. ඒ ැ වීවලින් අකරයකින් බුසල් සීියක්ුණල ඒ දෙසී දක්වා. දෙසිීය පහාදක්වා අධවශයෙන් වැිකිරීම සිද්ත කරනවා. ඒවගේ වැඩි පලදාක්ලාතින බෝගවර්ග වග කිරීම සිද්ධ වෙනවා. ඇති මේ ආකා ආකාරයට ජපානය පඉහළම තැනකට ගෙනෙන්ද කෘුෂි නාර්මිකාන්ශයෙන් කරන්න පුළුවන් වෙනවා සෝගන් පාලනයට. ඒවගේ කර්මාත ජපාන තිබ යොනි ගාමිය කරමාතවලට උසස් තැනකට ගෙනට කයුතු කිරීම සිද්දෙනවා. ඒකන්නේ කර්මාන්තවල සත්වේ මේ ඔබද අ නව ආහර බෝග වගාන් වගේ දෙවල් පේෂණම්ම සිදු කරලලා ඒ දෙවල් කරන්න උත්සාහ කරන්න ආකාරයන් නව බෝග වර්ග. ඇැවීම සිදුවීම ආකාරෙන් බ දැදකින්න ලැබවා. ඇති එන්නේ ඒ ආකාරයට ජපානය ඇත්තෙන්ම පවතින ආකාර්මි තත්වත් කිසිම් ආරෙන් දියුණුතත්වය ගෙනනැල්ල කිසියම් ස්ථාවර පදනමකට ජපානය ගෙනනවා මේ ශෝගනයට පාලනය විසින්. ජානය ස්ථාවර මටම පත්වාගෙනන්න ස්ොගනටත්වරුට හැකාව ලැබුණත් තොක ගාව සමදයේ කියන ක්‍රියාවලේ සිද්ද වනත් ජපානය නූතන රාජ්‍යයක් බවට පත්වෙන්නේ ශෝබ නේටවරුන්ගේ තොකුගව සම අවසන් වනන්ට පසේ ගුරතුම අපි කත ාකරම ජානයේ නූතන රාජ්‍ය බවට පත්වීම ක්‍රියාවලී සම්බන්ධය. හ පහිත්‍ර ෑපරදරණ ඇත්තෙම ජපානයේ නූතන රාජ්‍ය බවට පත්කිරීම අ ඇතෙම අති විශිෂ්ට අවදිය බවට පත් කරන්නේ මුත්ෂුවිතෝගෙන අධිරාජ්‍ය. ඒ ගැ ෝනේට් පලන වසන් වීම සිද්ධ වෙන්නේ කොරි ආකායෙන්ද ඇති අවසසා වනයින් පස්සේ එමක ෝනේට්වරු උනත් මෙතනදී ඔවු අතින්බින වලද තමයි විදේශ වෙනදාම සම්බන්ධ කළ නොගැනීමත්, විදේශ තාාක්ෂණය වැද නොගැනීමත් අර ජානය හුද කලා තැනක තබා ගැනීමත්. අභ්‍යන්ත්‍රක දියුණු විතර ානය තුළ සිද් වුණනා අමිසක් ඉන් එහාට. ජානය ඉදිට යමක් සිද්ධවෙ නිනේ. නමුත් ඒ ත්වය වෙනස් කරන ෙන තමයි මෙන මුක්ෂ හිතව අධිරාජ්‍ය. අපිඒ ේජි ප්‍රසංස් කරන වශයෙන් තමයි දක්වන්නේ ශෝගන් පාලන අවසන් වෙන ආකාරය ඇතම එක්දස් අටස හැට හතේ තයි ශෝගන්පාලනි අවසන් වෙන්නේ. ඒතනති ඇතම වසර දෙසේ හැත තුනක ශෝගන්වරුන්ගේ පාලනය අවසන් වෙලා ඉන් පස්සේ ශෝගන්වරුන්ගේ ම පාලන යන්නේ විශේෂෙන් මෙද තිනම්කල වැදගත්ම ලක්ෂණ ශෝගන්වරුන්ගේ ඒකයේ පාලනාධිකාරය පැවැවිචිච්ච එක. ගැන ඕුන් හැම කෙනෙක්ම කිසියම් ආකාරය ඒකී පාලනාධිකරයයක්කාරයක් තමයි අරගනගී ජපානය තුළ. බලට පත්න හැම ෝගන්වරෙක්ම එකම ආකාරයෙන් තමයි මේ පාලනය අර්ගෙන යෑම සිද්ධගීරේ. එනිසා එතන තිබ්බේ පාලනාතිකාරයේ ඒ කිය සොපෝසු රූපයා. ඊළඟට මේ කාලේ තුළ දීර්කාලින් සාමයක් පැවතුනා ආරක්ෂා පැවතර එක විශේෂෙන් කියන්න ඕන ඒතමයි පවිත්‍ර දැන් අවරු දෙසේ හැටතුනක්. මේ ජපානය ශෝගන් පාලනය පැමිණීමට පෙර තිබ්බේ නිරන්තරයම ගෝත්‍රික ගෝත්‍රික සටන්. ගෝතිි සටන් මගින් ම මෙමත් ච සමාජ තිබි සායකෙන්ද පැත්තපලාතක තිබෙන. තොට එහිම සමාජයකට දීරකාරය සාමයක් උදාකිර ශෝගුණනි්ටවර. දොර එනිසාවුන් එතන හද ැකට නවා. එතකට ඒවගේම ආරක්ෂාව ජපනයට ආර පුර්ණාලක්ෂක කිස්ටම රාජ්‍ය පා ආක්‍යමන කරන්නේ යුරපා රාජ්‍යක ජානයට පක් පහර දෙඩා වෙන ඒගන පපුදුගිීසි න්ද ඉංද්‍රීීම කවරත්තාානය පරදිෙන්ට ඒකන ඔවු බලවත්. ඒනි ජපානයේ ශක්තිමත් ආර්ථතියකීම ශක්තිම පාලතන්තයක් අරගෙන ගියා ශූගනත් පාලනය. එනිසා තමයි මේ අභ්‍යන්තර වශයෙන් ඔවුන් ශක්තිමත් අලයක තියාගෙන හිටී. ඉති ඒ ඒ තුළ අපිට ජපානය නූතන තාර් රජ දක්වා පරිවර්තනය වීම පහසු කරගන්න පුළුවන් වෙනවා. හොඳයි ඒවගේ අපි කතාභාකරොත්ත විවිධාකාය ලක්ෂණි දකින්නට පුළුවන් කම ලැබෙන නත රජ්‍ය පව පත්වීම කියෙන කානත් එක ගුතුම. විධකාරේ ක්ෂණ ඒකැන් දැන් බටීර ජාතිීන් මේ වන විට ඇතෙම දැම් බිවිධ ලක්ෂණට අපි කතාකරගන ලද අතනදී අප කතාකරගනාව දර්ග සාමයයක් පැවත්තුනා කියෙලා ඒවාගේ සනිිවේදනය. ඒවගේ අධ්‍යාපනයපුළලීමම ජානය අධ්‍යාපන ඉතා හිරතනකට ගෙනටයුතුකර අවස්ථාව ලිට දකින්න හම්බෙනවා. ඒවගේම දැන් ඔන්ගේ සංවිවේදන කරමයන් ඉතාම ඉහර තලයකට ගෙනෙනවා. දැන් අ අපි හැමවිටම අද වර්තමාන තත්ත්වයට කතා කරත් ජපානය ඉදිරියම්ම ඉන්නවා මේ හැම දෙයකින්. ඒ ඒ අවස්ථාව ඉක්දස් අටසය එක්දව ඉක්දස් නම සිය මුල්ගනම් වල ඇත්තෙමල ලෝකයේ ඒවනට ආසිාතික පැත්තේ ජානය සංවිේදන පැත්ති ඉතාම හිරන ෙට අධ්‍යාපන . ද ප පන් මාච ලබත්වවා විශෂ ද්‍යාවගේ විශෂන් ජපන් සමාජයට ගෙනා ඒ සිද්දබෙනවා. ඒරකට පස්සනි කරම වශින්ත කරතින්නේ සෝගන් සමය ජපන් ඉතිහාසේ ස්වාර්ණමය යුගය කියන එක. ඇද අපි නොකියම් හැ ෝදම වසර දෙසේ හැතුනක පානසමේදී ජපන් සමාජය ඉතාම ස්ථාවරූ තැනකර ගෙනීමට. ජපන් සමාජය කිසිචමාකාරයකර කිය සුගෝබෝග සමාජරටකිරෙන්ටත් පුලුවන් උනේ මේ ෂෝගන් අවදයට. එනිසා ස්ර්මය අවදී වශයෙන්ිට ගන්න පුළුවන්. එයිට අහයවනි කරු වශයෙන්ද දන කිස්තුවර්ශක්ද අරශය වනවිට අමරිකානු නැව් ජපන් හෝදවස්සේ චීනයට ආත්තා කිරීම කියන කතන්දරේ ඇතව මේක තමයි ඊලග අනතුරු දායක තත්ත්යකට එන්නේ. පන් මුහද වැදගත්කමත් මේ ඔබ කින්නේ මේ අමරිකාන්ු යාත්‍ර චීන මුදෝසය අත්වා කිරීම සිද් වෙන කාරය ට අබි බල ගදදිතලට පස්ස වෙන්න කතන්දරයගද. ඔ ැන් විශෂම තුකාවා සමය අවසන් කාල පරිච්චේජය වෙද්දි ජානය යුරෝපයක්ත් එක්ක පත්වාගෙනගේ තම දුරවලාකාරය සම්බන්ධතාවෙන් දුර්ුවලාකාරය වෙළඳ සම්බඳතාව. දැ නව රජ්‍යයක් බවට නූතන රාජයක්ක් බවට ජානය පත් වනාට පස්ස ගුරුතුම අපි කියර දෙන්න ජානය යුරෝපයත්තක මොනවගේ වෙෙන සම්බන්ධාව පත්වාගත්තේ. ඕ මෙතැන්ති පවිචත්‍රා දැ මෝතර සමාජයක් වෙන්න පෙර අපි කතා කරන්න ඕන තවතැනැක තමයි මේ දැන් බටහිර ජාතීන් සමඟ වලන් සමන්තා කොයි ආකාරද ආය පටන් ගත්ති. දැන් නව වශයෙන් ප්‍රවේශය වුණේ කොයි ආකාරණ දෙකිනදී. දැන් එතැදී සිද්ධවෙනි පවිත්‍රා ඉන්න මෙහෙම දැබර දරුවෙන ඔබ මතගත බාගන්න මේ සඳහ මුලවෙනි මෙරිකා ක් ජනපති. ඔයවන්නවිට ලෝකයේ බලවජ්ජාතන් වයෙන් සිටිට සිටන ප්‍රාංශය, බ්‍රිතානය ස්පානය වගේ රටවල් ලෝකෙ සෑම ප්‍රදේශයක්ම අත්පත් කරන අවසානයි. දැන්වෝ. අමරිකා එක්ෂජ්ජනපදය ලෝක වෙනදාමට සම්බන්ධරචජයකුණට රටවල් වෙනද පුොරල් තිබුණ ෙන්නේ. එනිසා ඔවුන් චීනයසා ජපානය පැතරියෝෙනවා නව වෙනද මාර්ග වශයෙන් ොද මේ ප්‍රවේශවීම මෙමට විාය කාතිනුත්. එනිසා ඔවුන්ට නොව නව ජපානයට සම්බන්ධෙන්න්න ඒ අනුව එක්දස් අටසය පලස්තුනේ හොමදවරු පියරී යටතේ. ඔන්න ටෝකෝබෝකට පියදිගේ නැව හමුදාව ඇතුල්ලෙනවා දු නැව හමුදාව. එපසේ අංක දෙකින් දක්තින මේ පියරීගේ ඉල්ලීම මේ නාවික කණඩයමක් සමඟවැෑමි පියරී මෙන්නට මේ ඉල්ලීම් ටික ශෝගන් පාලනින් ඉල්ලාසිත්වා ඒ තමයි අමරිකාවේ අබලම්වෙච්ච මේ නැවසාහ නැවියන් ආරක්ෂ කළ යුතුයි කියනෙක්. දෙ නැවට ඉන්නන සහ ජලය සැපියයුතුයි කෙන කරන්න. ඉලට නැවල් සියනු දැ අලුත්වැරිය කළ යුතු නැව් අලුත්වැරිය කලන්න ඕනනා කියන දේ වෙළදාම සඳහාවසර දියයුතු පවත්තමයි ප්‍රකාශ කරලා සිටින්නේ. දැන් පියරිග මේ ඉල්ලීම පබල ඉල්ලීමක්. ඇට ඒකම ඔහ අයු සන්නදධව පැමණුණි නැව කණඩා ම සමඟ මේක මේ සපූර්න මරිකා රජ දනවත්වවා සිද්වෙී. නමත ද තුමි කරන වශය දක් තින අමරිකා්ු ොන්සල් නරල් හැරිස් ටවන් ේඩ් ගැන මෙ මෙතන තමයි විශේෂදය වෙන්නේ හැරිස් ටවන් සෙන්න්ගේ පැමිණීම සිද්ධ වෙන්නේ අර ෂෝගන්වර පියරගගේ ඉල්ලිීම නොසරක හරිපු හරපු නිසා එතද පියරිගේ ඉල්ලීම සම්පන් මුන් ගනගන්න නෑ නිහට තාවයක් තමයි පෙන්නන්නේ. එඇ හැරිස් ටවන්ෙන්න් එනවා ම මේ ෂෝගන්වරු සමඟ සිජු සාහාකච්චා පවතනවා පවත්තල එතනද ඔහ කියා සිටවා ආවේ සුවද සීලියූ වෙනදාමකට. එසේ ඔබ වෙළදාමට අපට අවසරදය නැත් නම්. දෙමර්තමාන චීනයට වෙලා යෙන්දේ බලන්න. අදවනවිත චීනය සම්පූර්යව යුද කලාපයක් බාටපත් වෙලා චීනය වෙනදාමට අවසරදුන් නැතින්ද. අද ප්‍රංශ හමුදා බ්‍රිතානය හමුදා ඉංග්‍රිසි හමුදා මේ සම්පූර්ණයම අද චීනය අත්පත් කර ගන්නින් මහා විශාල හානියක් කරනවා. මෙන්න මේ තත්වය ජපානයට උදා කරගන්න ඔබ කැමතිද. ඔ ත්ර්ක තවදනයක් නොවල විදියට ඇ ගයිනිස් ටවන් සෙන්ට කියනවා මම ආයත නැතුවාාවේ. මගේ අතති අවදනේ මං පීරි වගේ අවුසන් අධනමයා මගේ රවිද්‍යාව මංවා ඔප සමග සාකච්ඡා කරන්න. සවුව සාකච්ඡාකන ඔබට පැදිි කළදින්ට අපිආපු අරමුණ ඉතාම සද්භාවිකින් අපිාවේ වෙළදාමට පමණන් අපියාාව. ට ඉහයා අරමුණක්නේ ඔබමඟි ආදර නිය වන දමකට ආවිකදි. මෙ මේදේ පිගන්ඩ වෙනවා සෝගලවරන්ට මොද මේනවිට ඇත්තම පවතින තත්වම ශෝගන්වරුන්ට ඉංහා දෙයක් කරන්න හැකියාවත් තිම්බි නෑ. එ එතන දී ස්ෝග නෝර ියසුමක් ඇතිකරගන්නවා මෙන්න මේ හැන ට්‍රවන්සෙන් කියන ජෙනරල්වරයා සමග. ඊට පහ තමයි ජපානයේ ටෝකියෝ වරායත් තවත් දුණේ පිටි වායකු ඇතුරු වරායන් දෙකක්. මේුට බාදීම සිද්ද වෙනවා ඒගැනන්නේ අමරිකාවට ලබා දෙෙනවා වරායල් දෙකා. මෙදලදි ඔන්න අමරිකාව වෙනදාමට සම්බන්ධෙන ජපානැත් එක මේක නව ප්‍රවේශා. ජපානය සමඟ නවලුතෙ ඇතිවෙච්චි ප්‍රවේශය. ඉට ජපානය අමරිකා එක්සත් ජනපතික රාජචාංික සමත්තා ගොඩනගා ගනීම. එතොත් මෙතෙ හුද කලා වෙච්ච වසර දෙසේ ඇටතුනක් බලන්ට ලෝකයේ රටවල්ල එක්ක හුද කලාව හිටපු ජපානය මේ ආකාරෙන් අමරිකා එක්ෂත් ජනපදය සමඟ එකතු වී මහරහා ජාත්‍යන්තය නවත නැවර විවිශාල වෙනසා. ඉති එන්න ඒ වෙනස තම ඇත්තෙම මුලිම මට කියන්න සිද වෙන්නේ බටිහිර ජාතින් සමග මෙවිලන් සම්බන්තා ගොුණ ැගැ ැනීම හරි වටිනා ප්‍රවේශයකට ජපානය ෝගන් පාලන විසින් ගෙනනීම. ැදැන් ජානය නූතන රජාක් බවට පත්වීමේ ක්‍රියාවල ආරම වෙන්නේ මේජි ප්‍රතිස්ථාපනයක් එක් අප ගුෘතුමගේ ැන ගැට කැමතිමීම වචනය අර්ථය ගතත් මජ පථාපය මේජි යි ස්ථාපනයවීම කියෙන අදහසේ. මොකක්ද මේ ක්‍රියාවදී. මජි ප්‍රස්ථාපනය කියෙනදේ ඇතිම අපි මෙතරෙදී ඇතිවෙන්නේ සම්පූර්ණයෙන්ම නව සංකල්පයක් නව විවස්ථාවක් නව ආරකඩතී රටපාලනය කර ගැනීම කියනටියයුත් සිද චි හැට. තැලද දරුවන මි්ච පදහන දේ තමයි. අ සෝගුණන්වරුන්ගේ ස්පාලනය සම්පූර්ණයම ඕන්ට අයින් කරට ති අභ්‍යන්තක ඇත් විච්චි ැටුම් පාරිතත්ව ඒවගේ දේවල් තුළ මෝට සිදනවා ශෝගන්වරුන්ට පාලනය බාර දෙෙන්ද ඒවාකට හිටපු අධිරාජ්‍යාට. මේ අධිරාජ්‍යයාගේ නම මුක්ෂහි. මුක්ෂිහි අධිරාජ්‍යට පාලනේ බාරදීලා ඕවන් බලාපපුරොති වෙනවා ඇත්තෙම පාලනය කිසියම්මා කර යුද පැත්ත ඒගුල්ල අතර දීක අ. අද අධ්‍යා ඒ කිසිු දෙයක් දෙන නැතුව සම්පූර්ණයෙන් ජපානය පාලනය තමන් අතර ඇර ගැනීම සිද කරනවා. ඒන්නේ මේ මුක්ෂවිතෝගේ වයස උපට කියන්න දරු දැනගන්න අවුරුදු පාලවයි. වසර පහලවක ළමයෙක් තමයි මේ ශෝගන්වරුන්ගෙන් ජපානපාලනය අතට ගන්නේ. එදෝට විශාල වකීම හැබැයි ඉතාම ඉහර රාචාංචික දැනුමත් තිබ. රජෙක් මයි මේ මොට් ්‍රීත කිය මේ අවරුදු පහලුව දරවා. එ එනිසා ඔහු ඇතම මෙ පටන්ගැන්මම ජානට සියලුම බුද්ධිමතුන් මාලිකවට කැඳවීම. ඔවුන් සමග සාකච්ඡාපැඇත්වීම ඒවගේ පාදේශය නායකයන්ගේෙන්වල ඔවන් සමග සාචාපත්ව ජපානයට ඉලඟට මොනාද කාශන ඕන කියන්නේ. ඉතාම සාකච්ඡා මාර්ගයෙන් අරගන්නවා. ඒගේ එතන එන්නද තමයි විවස්ථාව වෙනස. ඒ එතද වස්ථාව වෙන කිීම සහා යුරෝපයේයට කන්ඩයම් දියුණු රාජ්‍යන් පන්ශ. ඒ ්‍රතාාන්නේය සහ අමරිකායික් සජනපදර යවල ඒවල් ඒ අයගේ ආන්ටකම විවස්ථාවන් ගැනල්ලා ඒවත් අධ්‍යයනය කරලා ඒවත් සහ ජපානයේ අවශ්‍යතාවට අනුවම විවස්ථ නව ආකාරයෙන් ගැනයම මේ මුත් ශ්‍රීතවතින් සිද්ධ. මෙ තමයි අපි ේජි පෙල්සංස් කරනය වශෙන් ගන්න මේජි පිල්සංස් කරනක ලෙස ගන්නන්නේ එරකට මෙතල ද සොගුන්වර සිද්ධ කර තයි ර ක්ද ල හටහ ේ ියුම් ලතල යොතු හිට අිරාජයට. ර සීරුම් ලතල පාරල දීම. දෙවිනික වශෙන් ඔබට දක්රලා න පාලන අධ්‍යස්ථානය ටෝකෝ නගරයට ගැනීම. එම එක විශේෂ දෙයක් ගොද ජනර ගමේ ප්‍රදේශය නගරයක හිට අධිරාජ්‍ය නගරහයට එයි ඒක විශේෂ වෙනසක්. තනම ඇතමකිෙනවා අධිරජ්‍යාගේ අ පතිශස් කරන තත්වය පහැදි වෙනවා කියලා අධිරාජා නගරහට පැමිණීම. ඒක විශේෂ. ඉඩට තුමනි අවස්ථාව හිතිබූ චෝගනවරුන්ගේ මන්දිරයේ අධිරජාගේ මාලිගාව ලෙස ප්‍රසංස් කරනය කර ගැනීම. හතරනික වශයෙන්දක්නවා ජපන් අධිරජ්‍යා ලාබාලවෝද ක්‍රියාකාරකම් ප්‍රබුද්ධ මටවක මං උබසකිව හු අවරුදු පහලක් වයසතිකු මරක් කියනෙ දතොට ඒවනට හෝගේ ක්‍රියාරම්ඉම හළතලයක තිබ්බ. පස්සනි අවස්ථාාවයි වැඩවසංක්‍රමය අහෝසි කිරීම ඒවන විට ජපාන තිබ වැඩවංක්‍රමය සම්පූර් මහුස කිරීම මේ මුක් ස්‍රවිතව යටතේ සිද්ධ වෙනවා. ඇය බටහි අරටවල ආන්ුකම පිරිබඳ ගැඹුරින් අන්දනය කිරීම. හත එක්දදාරට සසු නමේ ආන්ක වස්ාව ප්‍රකාශයට බත් කිරීම. තුට අපි අට කියපු කරුණු සියල්ල මේ ඔබට දැන් දක්ොල තින මේ කරුණු යටති. ඒගැන්නේ ජපානයමජ ප්‍රතිස්ථාපනය කියන සිද්ධිදාමය සිදවෙන්නේ මෙන්න මේ හර. මේජ ප්‍රස්සාාපනයක කියන දේ සිදවෙන්නේ මෙන්න මේ හර ගැන්නේ නව විවස්ථාවක් ඒ නව්‍යවස්ථාව තුළ ජපානයට අලුත් ආකාරක නීති ක්‍රමය පාලන ක්‍රමය. ඒ හරහාමේ ේජි ප්‍රතිාපනය සිද්ධේවා. එන්න ඒවිතර තමයි ජපානය නව ප්‍රතිසංස් කරන කරාෑම මේ මුක්ෂුහිතෝ යටතේදී සිද්ධවීම සිද්ධවෙන්නේ. එ එන්නේ සිද්ධිය තම අපි මජි ප්‍රතිසංස් කරන ලෙස දක්වා. හොයි ේජි ප්‍රතිසංස් කරන යටතේ අඉදිරිපත් කරනු ජපන් ආ්ඩුකම වවස්ථාව ආසයනු රටවල් අතරින් ගත් න්ුකම වවස්ාව ෝක ඉදිරිපත් කර ලිකම රජයක්ක් විදිර තම අප ජාය හදඳ ගන්න වස්ාව ද ක්. ඇත්තම දරුවන්නේ මෙතන අපිට විශේෂ වෙනවා අම ආණ්ුකොම ්‍යවස්ථාව කෙනෙක ැම් ආඩු විවස්ථාවක් ෙනෙක දරුවු දැනගන්න රටක පාලනය කරන දැ සරලමයක් කිබෝ තරටපාලන කිරීම මූලික ියවිල්ල තමයි ආඩුකම ්‍යවස්ථාවක් කියලා ගැන්නේ. එක නීතිමය ලියවිල්ල. තවට ඉන්න ඒ දේ සකස් කිරීම සිද්ධ වෙන්නේ මෙන මේ. මේජි ප්‍රලසන්ස් කරන හහා. එතනි ඩයිට් වූ නම් අපි දක්කර තිෙන දදිවි මණ්ඩල පාර්ලිමේන්තුවක් පුතමම ඇති කරමවා ජපානය තුළ. ඩයිට් පාලිමේන්තුව. ඉරට දෙක මහජල් නියෝජ මන්ත්‍රී මන්ඩලයක් තුන මුදල් සම්බන්ධ පාලිමේන්තවී බලය සීමිතවීම හතර මූලික අයිතිවාසිකම් ජපාන මලික යිතිවාශය ගන ම සිද ේජි ප්‍රසං කරන රයි හරිවති නා දෙයක්. පහ චන්දපලයසා ජන සංක්‍යාවෙන් සයට එකකට ඒක හිමිවීම එකගැනේ ඒ කාලය තුළදී ජපානයේ සයට එකක් ජනතාවකට හිම වුණනා චන්ධ අයිතියක් එක මුලුුවරස ලැබෙන්නේ ගොල්ලන්ට හය අධිරාජ්‍ය බලතල ප්‍රහනවීම හත පැරණි ජපන් සම්ප්‍රදායන් අංග ශේෂවීම කියනදී. දැන් මෙතනද පවිත්‍ර විශේෂවෙනදී තමයි මේ මුදල් පාලනය සමදැම්මා ජපාන පාලිමේ හරන ඩයිට් සභහ නම්මෙන් ඩයිට් සබහ නම. ම Japanන් <Sanye> පාලිමෙන්තුුව පාමෙන්තු කකශෙන් වැදගත්තක තිබබත් අදි රාජයාගේ පල තමයි හිරටතත්යක තිබ අධ රජයා අදැ මුදල් පානය ඇතිම වර්තමාන මුදල් පානෙසි සම්පන පානමෙන්තුදනමුත්පන මුදල් පාන තිබ අධ රජාත ගේමැිණට මල්ල සම්න්ධ තිීනන්න ගනම අවසාන ීරක ලය තිබ අධිරාජ්‍යයටට ඒවිදිට අධරාජාගේ බලය කිශචාමා කර හිරත්වයකින් එනම් දිට තමයි මේ සල්ල සරස්කරගත්යම කොද ඔයවන විට අධිරාජ්‍යය එවැනි බලයක් ගඩනගාගත්තේ බලයක් තමවෙත අරගත්තය ඇත්ම ජපානයේ වේගවා සම්වලගන කර අරංන්ද ප්‍රරිජුත් චීර්ණ ඉක්මන් තියන්න ග්ඩ ඕනහිද. ඒ මත ජපන් ආකවස්ථාව තා ශක්තිමත් ලෙස මේ ජපානයේ වර්තමාන දියුණොතත්ට හේතුක් වෙනවා එදා ඒ අරං අරගත්ත ය. ඒ දේශපාලික ප්‍රතිචසන් කරන ගැට කතා හක ගරුතුම දනගන කැමති අවසන් වශය ජපන ආර්තික ප්‍රතිපත්තික් ගැන ඕ ෑබ දවනි පවිත්වම ආර්ථක ප්‍රතිපත්තිය ජපාන ඉතාම ඉහල ආර්ථක ප්‍රතිපත්තියකටාවේ ඉතම ඇත්තම ඕවන් ප්‍රමුගස්ථානය දෙන්නේ විළදාමට. අපි හන්ද විලදාම තම ආරම්ම කෙරෙන්නේ වානජ කටයතු ප්‍රමුගස්ථාය ගැනීමක දනවාද ආර්ථික ක්‍රමය වර්ධනය කිරීම. කාර්මි කරනට විශෂවධානයක්යොමු කිරීම හතර මිට සුයි සෙමෙන්න්ති මික්සු විෂි මෝටර් රත සමගම් ආරම්භකිරීමද මලන මෙතනින්ම අපිට පේනවා ඔන්ගේ ආර්ථක ප්‍රතිපත්තිය කොයි ආකාරද ආව කියනදේ වාන ගත්තය තම මුල්තැනදන්නේ වෙලලාාවට මල්තැන දෙන්නේ. ඒ වලලාමතුරී නව නව ආරක ගෙන් ගන්න පුළුවන් ත්වකට ජාන ගැනීම සිද්ගෙනවා. ඒගේ මර යුරෝපා කරයෙන් පුූ දනවාද ආර්ථක සකල්ප තම ඔවන් ආර්ථික ප්‍රතිපති වශයෙන් ගනන්නේ. ඒක ද තමයි විශේෂායක කර කාර්ම රන . ට ුකාරමක සමන්ද තා හිල්තත්ත ඇැල්ල තිබ. ඒවාගේ නිලාදාම් හිල්තත්ත ඇඩ තිබ. එනිසාම ඕන්සි දම කාර්මි අතින් හිර්තනකටගද. ඒ ඒ නිසාම ඕවන් ඉතා මහපරිමාන කර්මාන්ත ආරම කිරීම ආරම කර එන්න යාකාරෙන් පටන්ගත්ත ඒ මජි ප්‍රසන්ස් කන හර ආරම්කරේ නව ප්‍රවේශේ තමයි ජපානය අදදක්වාමේ දදවුණ අලෙකට ගේන්න පුළහමුණේ එදා ඒ ෘර්ෂුහිතෝගෙන් පටන්ගත් ආර්ථි ප්‍රසන්ස් කන්න හර. ඇදපුොතය නො දිහටයි ජානය විසිවන සියවසේදී නැග සිටින ආසියානු බලවතෙක් බවට පත්ව ඉතින් විසිවන්සේසේ ආසියාතික රටවල නැගීම කියන එකකලොසශනේ තුවන පාඩේ ජානය පිරිබාද කොට සයි අපි අවසන් කරි ඉදිරි සතේී ලපරත්තුන චීනය පිරිබඳව කතා හකරන්න රත්ාක මහත්ත ගුතම ද පාරම ර ල පිකයාද ොමස්තුූති අද ිතක ට ගරුතුම යයටත් චීනය පිරිබන්ඳ තුොරතුත් එක් බූමුණන ැන එලමන සඳදා උදසන පුෘතු වෙලට සබදවසක්.